සිරු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරීනි, ආදර දුවේ පුතේ. අද දවසේ දේව වචනිය තුළ අපිට ආරාධනා කරනවා භවනා කරන්න, මෙහි කරන්න අපේ දැක්ම vision. ඕනෑම දෙයක් දිහා අපිට විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. විවිධ පුද්ගලෝ විවිධ ආකාරයෙන් අපි බලනවා. ඇමරිකාවේ ප්‍රසිද්ධ ගෝල්ෆ් ක්‍රීඩකේ දවසක් තමන්ගේ ක්‍රීඩා තරඟයේ අවසන් වෙලා විශාල මුදලක් ත්‍යාගයේ හැටියට ලැබලා එළියට එද්දී හාන්තාවක් දුගෙන ඇවිල්ලා සුබපත කරනවා. සුබපතලා කියන මම ඔබට සුබපැතුවට මම ඉන්නේ ගොඩක් වේදනාවකින්. මගේ දරුවා හොඳටම සනීප නැහැ. රෝහල් ගතව ඉන්නේ. විශාල ශල්‍ය කර්මයක් කරන්න තියෙනවා. ඒ නිසා මම මුදල් ගෙවන්නට ඕනේ. නමුත් මම ඔබට සුබපත. මේ කතාව අහලා මේ ගෝල්ෆ් ක්‍රීඩකයා එවැදෙම තමන්ගේ මේ මුදල් ත්‍යාගය ලබා දෙනවා. මේවට ඔබම සතුටින් යනවා. වේතරා දුකකුත් ඉන්නවා. මේ මෙනි අසනීප දරුවෝ තවමත් මේ රෝගී දුක් විඳිනවා කියලා. දවස් කීපයකට පසුව නැවත පුහුණු වීම සඳහා ක්‍රීඩාගාරයට ආවම ක්‍රීඩාගාරයේ කලමනාකරුවා ළඟට ඇවිල්ලා කියනවා, "ඉදා ඔබ ළඟට ඇවිල්ලා අම්මා කෙනෙක් ඇඬුවා නේද? ඔබේ මුදල් ටික ඔබ ලබා දුන්නා නේද?" බොහොම සතුටින් කියනවා, "ඔව්." කියනවා, "ඔබ රැවටුණා. ඇය මවක් නෙමෙයි. විවාහ වෙලා නැහැ. ඇය ගණිකාවක්. ඔබේ මුදල් හොරකම් කළා." එහෙම කිව්වම මේ ගෝල්ෆ් ක්‍රීඩකයා කියනවා, "මට හරිම සතුටුයි. සතුටුදායක ආරංචිය තමයි ඔබ ගෙනාවේ. මොකද ඔබ රැවටිලා කියන එක නැහැ. අසනීප දරුවේ නැහැ කියන එක. මම මෙච්චර දවසක් යාඥා කළේ ඒ අසනීප දරුවා. කලමනාකරුවා දැක්කේ රැවටීම, මුදල් ටික නැතිවීම. එකම සිදුවීම. ගෝල්ෆ් ක්‍රීඩකයා දැක්කේ අසනීප දරුවේ නැහැ කියන සතුට. අද සදෝසු විශේෂය තුළ කාන්තාවක් ක්‍රිස්තුන් වහන්සේ මේ කාන්තාව දිහා බලනවා බොහොම ධනාත්මකව. එතන හිටපු පරිසිවරයා බොහොම ඍණාත්මකව බලනවා. ක්‍රිස්තුන් වහන්සේ මේ පරිසිවරයාගෙන් අහන, "මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවද?" මොකද ක්‍රිස්තුන් වහන්සේ දැනන් හිටියා වැරදි කෝණයකින් තමයි මේ පරිසිවරයා බලන්නේ. අපිට ඕනෑම පුද්ගලයෙක් දිහා වෙන්න පුළුවන් සිදුවීමක්, එදිනදා ජීවිතයේ ඕනෑම අවස්ථාවක් දිහා ධනාත්මකව බලන්න පුළුවන්, ඍණාත්මකව බලන්න. එකම සිදුවීම දිහා බලන හැටියෙන්, අපි දකින හැටියෙන් අපේ ජීවිතයට බලපාන හැටියත් වෙනස් වෙනවා. අර උදාහරණය. ගෝල්ෆ් ක්‍රීඩකයා දැක්කේ ධනාත්මකව අසනීප දරුවෙක් නැතිවීමේ සතුටයි. කලමනාකරුවා දැක්කේ මුදල් නැතිවීමේ දුකයි. එසේනම් අපේ දැක්මයි අපිට සතුට හෝ දුක අරගෙන එන්නේ. යහපත් දේ දකින්න, හරි විදියට දකින්න, ධනාත්මකව දකින්න ස්වාමි වහන්සේගේ වරම් වේද. අනේ තුල ඔබේ මගේ ජීවිතය වඩාත් සතුටටපත් වෙනවා ඒකාන්තයෙන්. ධනාත්මකව හිතලා, ධනාත්මකව බලලා සතුට විඳින්නට, සතුටක් අයිති කරගන්නට ඔබට ආරාධනා. ජේසු පිහිටයි.